සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදකයා ජනතා සම්මානය පස්වන වරටත් සියත FM අරවින්ද ලොකුගේ දිනාගනි එක්සත් ජාතික පක්ෂය වැතිවර්ණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා සලකුණින් තරඟ කරන බව අකිල කියයි. මතක තියාගන්න සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයත් ඇතුළත් සජිත් කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් පර්පචුවල් ට්‍රෙසරි සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට. ආන්දෝලනයකට තුඩු දුන් බැටික්ලෝ කැම්පස් ඇතුළත් ස්ථාන දෙකක් කොරෝනා වෛරස් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 වෛරසයේ වැළඳුණු රටවල සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන සඳුදා දින සිට එහි කටයුතු ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළේ. COVID-19 වෛරසයේ ලෝකේ පුරා මාරාන්තික ලෙස පැතිර යාමත් සමග චීනයට අමතරව දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය ඇතුළු රටවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ජීවිත දහස් ගණනක් අහිමි කරමින්. වෛරසයේ බලපෑම ඍජුවම ශ්‍රී ලංකාවට එල්ල නොවුණත් ඒ පිළිබඳව දැඩි අවධානමක් නිර්මාණය වී ඇත්තේ ආසාදිතයින් වාර්තා වන රටවල සිට මෙරටට දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමත් සමගයි. ඒ අනුව එවැනි රටවල සිට මෙරට පැමිණෙන සියලු පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන පරීක්ෂණ යොදා ගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඊයේ අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවට අනුව එතුමාගේ නියෝග මත ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ උපදෙස් මත දැනට තීරණය කරලා තියෙනවා කොරෝනා වෛරස් රෝගයේ ශ්‍රී ලංකාවට පැමිණීම පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමට එක් ස්ථානයක් වන්නේ මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාල පරිසරය ඒ වගේම අනිකුත් ස්ථානය කන්දකාරු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙම නිරෝධායන මධ්‍යස්ථාන පවරා ගැනීම සිදුකරනු ලබන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ලැබී තිබෙන බලතල අනුවයි මේ පවත්වනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම ලබන සඳුදා එනම් 9 වෙනිදා පෙරවරුවේ සිට ආරම්භ කරනවා. එසේම අදාළ පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළද එම ප්‍රදේශයේ ජනතාව ඊට දැක්වූයේ දැඩි විරෝධයක්. එසේම මෙවැනි රටවල සිට ශ්‍රී ලංකාවට පුද්ගලයන් පැමිණීමේදී ඔවුන් සැබවින්ම නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන්නේදැයි සැකයක් පවතිනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඒ පිළිබඳවද මෙලෙස අදහස් පළ කළා. මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ශ්‍රී ලංකාවට ඇතුල්වන දකුණු කොරියාවේ ඉරානයේ සහ ඉතාලියේ සිට පැමිණෙන සියලුම දෙනා දින 14ක් නිරෝධායනට ලක් කරනවා. ඔවුන් දින 14කට පසුව තමයි ඔවුන් එම නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටතට යවනු ලබන්නේ. මේ අතර අදාළ වෛරස් වසංගතයේ වැළැක්වීමේ පියවර පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර රජය විසින් ගෙන ඇති බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම ලෝකයේ තුල පවතින අවදානම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවටද බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට දිවයින පුරා රෝහල් 12ක විශේෂ පහසුකම් සැලසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුකීදා කටයුතු කළා. මේ අතර අදාළ වෛරසයේ ලෝකයේ රටවල් 100ක් පුරා පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1,22,624ක්. එළවෙන මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අලුත් ලකුණින් තරඟ කරන බව එම පක්ෂයේ මහලිකම් අඛිල විරාජකාරිය වසම් මහතා පවසනවා. වෙන මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් සඳහනය තරඟ කරන ලකුණ පිළිබඳ පසුගිය කාලේ පුරාවටම ඇති වූයේ දැඩි කතා බහක්. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගුණු සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණය සඳහා එක්ව තරඟ කරන්නේද නොමැතිනම් වෙන්වෙන් වශයෙන් තරඟ කරන්නේද යන්න පිළිබඳව අදටත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. නෛතිකමය සහ මතවාදී ප්‍රබල ගැටලු කිහිපයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි. එවැනි වාතාවරණයක් නිර්මාණය වී තිබූ පසුබිමක එළඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අලියා ලකුණින් තරඟ කරන බවට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරිය වසම් මහතා අද නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ මහතා ඒ බව අලියා ලකුණ සහිත ලිපි ශීර්ෂය යටතේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දීම සිදු කළා. එම ලිපියෙහි සඳහන් වන්නේ 2020 අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොට්ටාස 22 සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජකාරිය වසම් වන මම 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 11 වන වගන්ති ප්‍රකාරව දන්වා සිටින බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. සමහර විට මැතිවරණ පනත අනුව පක්ෂවලට කියන්න පුළුවන් අපි ඡන්දය ඉල්ලන එක මැතිවරණ කුමසාරිෂ්ට දන්වන්න සම්ප්‍රදානුකූලව පනත අනුව කිව්වත් දන්නෙත් නෑ. නමුත් අපි තීන්දු කරේ එක්සත් ජාතික පක්ෂ ඇතුළු සියලු පක්ෂ මේ සන්ධානයෙන් ඉල්ලන්න. මම දන්නේ මෙම තීරණයක් ගන්න හේතුව මොකද්ද කියලා. ඉතින් මං කියන්නේ මේ අපේ සමගිය කඩන්න නැතුව අපි සියලු දෙනාම එකට ඉල්ලමු. එක්සත් ජාතික පක්ෂයේ 90% මන්ත්‍රීවරු ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රීවරු දැන් සමගි ජන බලවේගයෙන් ඉල්ලන තීරණය කළ අපිට ඉල්ලුම් පත්‍රයක් ඇතුළේ අපිත් එක්ක එකඟතාවයට අවිල්ල තියෙනවා. අපි දැන් තීරණය කරලා තියෙන්නේ සමගි ජන බලවේගයෙන් ඉල්ලන මේ තීරණය අපේ කිසි වෙනසක් නැහැ. එසේ තිබීදී තමයි මේ වෙන කාණ්ඩායමක් ගැන කතා කරන්නේ. මම එයාට ආරාධනය කරනවා අපිත් එක්ක අවිල්ල ඉල්ලන්න කියලා. බලන්න 19 වෙනිදාට කොහොමද ඉල්ලන්නේ කියලා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේද ඇතුළත් සන්ධානයක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාවනල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් අපේ සන්ධානයත් එක්ක මුතුමන්ලා දකින්න ඇති පොල්මට ඇවිල්ලා අපේ සහෝදර පක්ෂ සහෝදර කණ්ඩායම එකතු වෙනවා. මේ බලවේගය තුල කැපිලි කැපිලි නැහැ, ගජමිතුරු සැලකිලි නැහැ. දෙන්නෙකුට තුන් දෙනෙකුට විතරක් තනතුරු දීලා ඒ දෙන්න තුන් දෙනා පුළ වැඩ පිළිවෙල අපේ නැහැ. අපේ වැඩසටහන තුල සුදුස්සාට සුදුසු තැන තියෙනවා. ඒ ඔක්කොටම වැළිය දශක ගණනාවක් මුළුල්ලේ පක්ෂය වෙනුවෙන් දර දියලපු සියලු දෙනාටම කෙලෙහි ගුණ දැක්වීමේ ගුණාංගය අංකයකටම තිබෙනවායි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ සන්ධානය එක්සත් ජාතික පක්ෂයක් ඇතුළත් සන්ධානයක් කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕන. විවිධ පුද්ගලයින් විවිධ කතන්දර කිය කී යනවා. මට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයයි. කොළපාටේ වැදගත්කම, අලියාගේ වැදගත්කම, එක්සත් ජාතික පක්ෂයේ වැදගත්කම ගැන කාගෙන්වත් මට උපකාරක පන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ තරඟ කරලා දිනන්නට පමණයි. සත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අර්ලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. සත්ව හිංසනය වැළැක්වීම සහ සත්ව සුබසාධනය සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් සහ පනත් පිළිබඳව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සත්වා විහිංසාව වෙනුවෙන් පවතින නීති රීති සංශෝධනය කරමින් උපදේශන මණ්ඩලයක් පත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. සත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති රීති තිබුණද එම නීති ක්‍රියාත්මක නොවන බව සත්වවේදී සංගම් විසින් මෙහිදී අක්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නා. සත්වයන්ට වන හිංසනය වැළැක්වීම සඳහා මෙන්ම සත්ව සුබසාධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරනු ලෙසටද මෙම සංගමයේ සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිකල මහතා, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපොහින්න මහතා ඇතුළු අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පශු වෛද්‍ය නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්ව සිටියා. එළඹෙන මහමැතිවරණයේදී රටට සේවයක් සිදු කළ හැකි ජනතා නියෝජිතයින් ජනතා විසින් තෝරාපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අවිස්සාවේල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. පාර්ලිමේන්තුවේ පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් තෝරාපත් කරගන්න පත් කරලා යවන්නේ කොහොමද කියලා කල්පනා කරන එක වැදගත්. ඒ මොකද ජනතාව විසින් ආණ්ඩුවක් හදාගත්තට පස්සේ ඒ ආණ්ඩුව පාලනය කිරීම සඳහා ජනතාවට කිසිදු අවස්ථාවක් නැහැ. ආණ්ඩුවක් හදාගත්තට පස්සේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් ජනතාවට අවස්ථාවක් නැහැ. කොහොමද ඒ ආණ්ඩුව ජනතා විරෝධී දේ කරනවා නම්, ජනතාවට එකඟ නොවන දේ කරනවා නම් කොහොමද ඒ ආණ්ඩුව පාලනය කරන්නේ? හැබැයි විනාශකාරී දේවල් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා පාර්ලිමේන්තුවේ. ශක්තිමත් බලවත් පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කළ හැකි කණ්ඩායමක් තෝරාපත් කරගෙයි. ජනතාව පුරුදු කරන්න ඕනකම තිබෙනවා. ඡන්දෙන් ඡන්දෙට සැලකිල්ලක් කරලා තීන්දුව ගන්න. ජනාධිපති වර්ණිත් මතුවී තිබෙන තත්ත්වය අනුව ඡන්දදායකයන් වෙනම එක තීන්දුවක් ගන්න නැහැ. හැබැයි ඒ තීන්දුවම ගන්න ඕනද මහඡන්දෙ? මේ මහඡන්දය රටට හිතකර ඡන්දයක් බවට පත් කරගන්න නම් ජාතික ජන බලවේග නියෝජනය කරන විශාල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට යවන්න. පත්වීම් ලබා දුන් උපාධිධාරීන් 45,585 දෙනාට රජයේ රැකියා සඳහා අවශ්‍ය ගෙවීම් සහිත පුහුණුව ලබා දීමට නිසකයෙන්ව කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අභ්‍යන්තර බාහිර සියලු උපාධිධාරීන්ට 45,585 දෙනෙක්ට පත්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යවලා තිබෙනවා. කිසියම් විද්‍යාර්ථයෙක්ට මෙකී පත්වීම් ලිපි ලැබිලා නැත්නම් Tamanට පත්වීම නොලැබුණා කියලා කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. 45,585 දෙනාටම රජයේ රැකියා සඳහා අවශ්‍ය ගෙවීම් සහිතව පුහුණුව ලබා දෙන බවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් මම සහතික වෙනවා. යම්කිසි පාර්ශ්වයකට පත්වීමේ ලිපිය ලැබිලා නැත්නම් මාර්තු මාසේ 11 වෙනිදා රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ මේ 45,585 දෙනාගෙම නාම ලේඛනයේ ඇතුළත් කෙරෙනවා. ඒ නිසා සැකහැර පත්වීම ලැබුණ බව දැනගන්න පුළුවන්. දින 7ක් ඇතුළත පත්වීම ලැබිලා බාරගත්තේ නැත්නම් පත්වීම අවහොසි වෙනවා කියන නියමේ අදාළ වෙන්නේ නැහැ. රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල සෑම සතිය දිනකම උදැසන 7 සිට 10 දක්වා 100FM තුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ මහතා මෙවරත් වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයාට හිමි ජනතා සම්මානය දිනාගත්තා. ඒ ස්ලිම් ඩීල්සන් සම්මාන උළෙලේදී ස්ලිම් ඩීල්සන් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේදී ඉතා උත්කර්ෂවත් අන්තිමින් පැවැතුණා. වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදක සම්මානය මෙවරත් දිනා කරනු ලැබුවේ සියත FM හි අරවින්ද ලොකුගේ මහතා විසින්.
වසරේ ජනප්‍රියතම ගුවන් විදුලි නිවේදක සම්මානය අරවින්ද ලොකුගේ මහතා විසින් දිනාගත්තේ අකණ්ඩව පස්වන වතාවට වීම විශේෂත්වයක්. කාණ්ඩ 47ක් යටතේ සම්මාන පිරිනැමීම සිදු කෙරුණා. And the nominations are for the people's actress. Let's hear it, ladies and gentlemen, for the one and only Malini Fonseca. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආනන්ද නානන්ද සුලෝහිත සංග්‍රාමය සඳහා අද සහභාගී වුණා. 91 වරටත් පවත්වනු ලබන කොළඹ ආනන්ද නාලන්ද විද්‍යාලීය සුලෝහිත සංග්‍රාමය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙම අවස්ථාවට ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. තරඟයේ නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහිදී පිරිනමුණේ උණුසුම් පිළිගැනීමක්. කන්ද කළුගඟ ව්‍යාපෘතිය තුලින් නිටවන මෙහෙවර පිළිබඳව ඇතැම් පුද්ගලින් තවමත් නොදැනුවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මොරගහකන්ද කළුගඟ ජලාශය හැදුවට පස්සේ දැන් අද පරාක්‍රම සමුද්‍රයේ මින්නේරියට කවුඩුල්ලට ගිරිදලයට තමුන්නාශරට වතුර එන කොත්මලේ වතුර පොල්ගොල්ලෙන් බින්දුවක්වත් ගන්නෙ නැහැ. ඒ මහවැව් හතරට ගිය වතුර ඔක්කොම තමුන්නාන්සේලටයි පහලට ගලන්නේ. මොරගහකන්ද කළුගඟ වැඩ අවසන් වෙලා අදේ ජලය නිකුත් කිරීමත් එක්ක කියන එක මම තමුන්නාන්සේලට මතක් කරන්නට ඕනේ. මේවා හුඟ දෙනෙක් දන්නේ නැහැ. අද බස් සෝල් ටිකක් හදපු නැති මිනිස්සු මේ පැත්තේ ඇවිල්ලා තමුන්නාන්සේලෙන් අහන අපි මොනවද කියන්නේ. හැබැයි තමුන්නාංශල මොනතරම් පීඩාවන් දුක්වලට කරදරවලට මුහුණ දුන්න මිනිස්සුද මොනතරම් දුක්ඛදායක ජීවිතයකින් ආරම්භ කළේ. අදේ සමහර අය ජීවිතුන් අතර නැහැ. අද මහවැලි ව්‍යාපාරයේ දැන් ඉන්නේ පළවෙනි පරම්පරාවෙන් කොටසයි දෙවෙනි සහ තුන්වෙනි පරම්පරාවේ ඉන්නවා. උකුස්සන්ට සහ කඩුකාරීන්ට ජනතාව අප්‍රේල් 25 වනදා නිසි පිළිතුරක් ලබා දෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් ආන්දෝලනයේ ලේකම්වරු දෙන්නම අයින් කරපු කාලයක් තිබ්බා අපිට මතකයි. එහෙනම් දැන් අපිට මතක් කරලා දෙන්න වෙනවා අර පහුගිය කාලේ තිබ්බ කඩුව. දැන් ඊයේ පෙරදා ආපහු කතා වෙනවා උකුස්ස ගැන. එහෙනම් උකුස්සටයි ඔය කඩුවටයි සියලු දෙනාටම විසඳුම තියෙනවා. අපේ ගමේ ඉන්න අපේ ගමේ පාක්ෂිකය ගාව තියෙනවා. එහෙනම් අපි ඔය සියලු දෙනාටම ගමේ පාක්ෂිකය කැටපෝලෙන් විසඳුම් ලබා දෙනවා කියන දේ අපි දන්නවා. එහෙනම් අප්‍රේල් 25 වෙනිදා තමයි ඡන්දේ තියෙන්නේ. අප්‍රේල් 25 වෙනිදාට ඔය උකුස්ස කඩුකාරයෝ සියලු දෙනාටම විසඳුම් ලබා දෙනවා. මේ රටේ ජනතාව දන්නවා මොකද්ද ගන්න ඕන තීන්දුව. මේ අවුරුදු පහ තුලදී අධිකාර ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවට අවශ්‍ය කියන එක මේ රටේ ජනතාව දන්නවා. එහෙනම් ඒකට නිසි උත්තරය ලබන අප්‍රේල් 25 වෙනිදා ලබා දෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එකට එක්වීම ලැක්චර් සහගත කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයටත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් ලැජ්ජාවක් තියෙනවා නම් මේ විදියට එකතු වෙන්නේ නැහැ. එදා නයිමුගටි වෛරයෙන් දැන් තමයි එලිපෙහෙලියට එන්නේ. ඒ අනුව දැන් කියනවා මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් එයා හැම දිනාගෙම ගෝලියෝ ටික ප්‍රකාශ කරන්නේ. මොකද තමන් හදපු කූඩුවල බිත්තර දාන්න දෙන්නේ බෑ. දැන් කතා කරන්නේ උකුස්ස ගැන, අනුන්ගේ කූඩුවල බිත්තර දැමීම ගැන. මේ වගේ විවිධ මතිමතාන්තර තියෙද්දි මේ අය කොහොමද මේ රටක් අනාගතයට අරන් මේ ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න නැත්තම් ආණ්ඩු හදන්න කල්පනා කරන්නේ?
මහබැංකුව වැඳුම් කර වචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මහබැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අටවන සැකකරු වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2016 වසරේ සිදු වූ ප්‍රශ්නගත බැඳුම් කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසිය සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහතුරුන් ඇතුළු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නිකුත් කළ වරින්තුවකට අනුවයි මේ සම්බන්ධයෙන් මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විටත් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. රටේ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් සේවය කරන සරල ජනාධිපතිවරයෙක් බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ලබන අප්‍රේල් මාසයේ 25න් පස්සේ මේ රටට අලුත් තිරක් පායනවා. ගෝඩාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනස් නොවන නායකයෙක්. අඩු ගානේ ඇඳුම වෙනස් කරේ නැහැ. සමහර නායක වුණාම ඇඳුම වෙනස් වෙනවා, කෑම බීම වෙනස් වෙනවා, ගමන වෙනස් වෙනවා, චර්යාව වෙනස් වෙනවා. ගෝඩාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ඇඳපු අත්කොට ෂේට් එක තමයි අද ඇඳගෙන ඉන්නේ. වාහන තුනයි පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇමතිවරුන්ටත් කිව්වා වාහන ගෙන්නට එපා තියෙන එක යන්න කියලා. මාත් අරන් කබල් වාහනේ ගෑවිලා තියෙන අවුරුදු 10ක්. අපිට රතගාය නැහැ, මිනිස්සුන්ව වැඩ කරන්නයි ඕන. විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව පරාජය කළ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. විපක්ෂයේ ඉන්න සියලු කණ්ඩායම් එකට එකතු වුණොත් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. ආණ්ඩුව ගෙදර යවන්න ඕන සියලු දෙනා සමගි ජනබලවේගය වටා එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. ජනාධිපතිවරණය ඉවර වෙනකොට මන්ත්‍රී ධූර 150ක් විතර ලබා ගන්නවායි කියලා වහසිබස් දොඩපු පොහොට්ටුවේ නායකයෝ දැන් කියන්නේ 115 යන්තම් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ අය මේ මතයට ඇවිල්ලා තියෙන මේ වෙනකොට සමගි ජනබලවේගයත් එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 65ක් 70ක් විතර ප්‍රමාණයක් කැමැත්ත පළ කරලා තියෙනවා අපිත් එක්ක තරඟ කරන්න. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. සුහඳ සංචාරයක් සඳහා රුසියානු නාවික හමුදාවට අයත් අද්මිරාල් විනෝග්‍රෝදෝව් නෞකාව අද දින මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා කමාණ්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් දීප ව්‍යාප්තව සිදුකරන පාගමන් මාලාවේ තෙවන දිනය වන අද දින ජායල කඩවත හරහා ගණේමුල්ල කමාණ්ඩෝ බලකා මූලස්ථානයේ දෙකතියත් කෙරුණා. ජගත් කාන්තා දිනයට හා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියස හා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස විශේෂ පුණ්‍ය වැඩසටහන් මාලාවක් අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරී ප්‍රභාවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් දියත්කම් ලබන පාපති තරගාවලිය ඊයේ මහනුවර සිට ත්‍රිකුණාමලයේ දක්වා ධාවනය කෙරුණා. දැන් සිත පිටිය. කණ්ඩායමේ නායකත්වයේ අනු තරඟ ජයග්‍රහණය කරවීමට ඇති හැකියාව නොවන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා. ඒ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී. කණ්ඩායමේ නායකත්වය කියන්නේ තරඟ ජයග්‍රහණය කරවන්නම තියෙන හැකියාව නෙමෙයි, තරඟ ජයග්‍රහණය කරවන්න තියෙන හැකියාව තමයි ක්‍රීඩකයන් තරඟ දිනවන්නන් බවට පත් කර ගැනීම. ඔවුන් ලකුණු අතරට පැමිණියොත් ක්‍රීඩකයන් කඩු ලබා ගත්තොත් නායකයෙක් හරි පහසුවෙන් හයිලයිට් වෙනවා. මම ක්‍රීඩා කර සියලුම තරඟ ගත්තොත් අපි හරි අමාරුවෙන් තමයි අපි අවශ්‍ය කරන ලකුණු හෝ කඩු ලබා ගැනීම කන්සිස්ටන්ට්ලි කරගෙන ගියේ. මම ක්‍රීඩකයන්ට පූර්ණ නිදහස දීලා ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතාවය දක්වන්න කන්ෆිඩන්ස් ලබා දෙන එක පමණයි මම කරන්නේ. නායකයෙක් හිටියත්
සෑම ක්‍රීඩකෙක් නායකයෙක් විදිහට කටයුතු කරන්න ඕන තරඟයේදී තමන්ට ලැබෙන අවස්ථාව මින් ඉදිරියටත් මට අවස්ථාව හමුනම මම උත්සාහ කරනවා. මම ලංකාවට කඩු ලබා ගත්තෙත් නායකත්වයේ බලාපොරොත්තු වෙන්නේ මේ. ඉතින් ඒක නිසා මට ලැබෙන අවස්ථාව උපරිමයෙන් ක්‍රීඩා කරනවා, නායකත්ව දරුවොත් ඒක කරනවා. මොන නායකයා වුණත් ක්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුයි. එහෙම වුණොත් පමණයි නායකයා හයිලයිට් වෙන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.